Quanto bom dia. Direi che non di uomini non si chiama, sai? O anche Bristol, ma vedono dove viene, e si ordina bene, da loro pure, sono ben impiegati. O anche te, වැඩමුළුවේ අපිට මේ වගේ අවස්ථාවක් ලැබුණාට පස්සේ අපි මේ කරන්න හදන වැඩේට අපි කිව්වොත් මේ සතිය පිහිටවීම කියලා ඒක තුන් ආකාරයකට කරන්න ආධුනිකයෙකුට හෝ ප්‍රවීණ කෙනෙකුට කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ කරන්න හදන කතාව ආධුනිකයෙකුට මත හඳුන්වා දීමක් තුරුතුරු ලබා දීමක් වෙන අතර පළපුරුදු අයට සීකන්ද වීමක් වෙයි කියලා. ඒ සතිය පිහිටවීම සඳහා ආධුනිකයෙකු පැත්තෙන් කතා කරනකොට අපි ඉස්සල්ලාම සම්ප්‍රදාන කුල කරන්නේ මේ විදියට වාඩි වෙලා ඉන්න වෙලාවක අපිට කාලින් පරියන්කය කියලා කියන ඒ විදියට පළක බඳ වාඩි වෙලා ඉන්න වෙලාවක අපි කොහොමද ඒ කාලය සතිය සඳහා ගත කරන්නේ කියලා. ඉතින් ඒක සඳහා මේ පරිසරය ලබා ගැනීම හරි වැදගත් වෙනවා. ඒක බාහිර පරිසරයේ ඊට පස්සේ අභ්‍යන්තර පරිසරයේ වශයෙන් ඉඳගෙන ඉන්න ඉරියව්ව අපි අරගන්න. අපේ ඉරියව් හතරක් තියෙනවා ප්‍රධාන වශයෙන් මේ වගේ මාතෘකාවදී කතා කරන. ඒකදී ආධුනිකයට මතක් කරලා දෙන්නේ මේ විදිහට වාඩිලා ඉන්න ඉලක්ක අපි කොහොමද සතිය පිහිටවන්නේ කියලා. ඉතින් වාඩි වීම ආධුනිකයන් සතිය පිහිටීමට හේතු වෙන කාරණා ටිකක් තියෙනවා. මොකද අනිකුත් ඕනම කටයුත්තක් කරනකොට ඉරියව පැවැත්වීම ඉඳගෙන ඉන්නවටදී විශේෂයි. විශේෂයෙන්ම ඇවිදින වෙලාවෙ හිටගෙන ඉන්න වෙලාවෙ. නිදාගෙන ඉන්න වෙලාවෙදී ඉරියව්ව බොහෝ විට නින්දට බර වෙනවා. ජීන් සමයේ පරියන්ක ඉරියව්ව ඉඳගෙන ඉන්න ඉරියව්ව මේ දෙක අතරමැද තියෙන ක්‍රියා කරනෙත් නැහැ. වගේම හිත නින්දට බර වෙන්නෙත් නැහැ. ඒ නිසා පරියන්කෙදී ලැබෙන ලාභයක් විදිහට අපි තේරුම් අරගන්නවා. ආරම්භයේදී අපි හොඳ ලස්සනට සම්බරව පිටුව වාඩි වුණොත් ඊට පස්සේ ඉරියව්ව විසින්ම නඩත්තු කරනවා. ඉතින් ඒ වගේ නඩත්තු කරන ස්වභාවයේ පවතින දෙයක් තමයි නිකම් බහක හැදී නැත්නම් චෛත්‍යයක හැදී එහෙම නැත්නම් කුටිම හදපු පිරමීඩයක හැදී. ඉතින් ඒ නිසා ඉඳගත්තට පස්සේ අන්නේ ඉරියව්ව තියෙනවා කියලා බලන්න ඒ කරන්නේ එකක් තමන්ගේ ශාරීරිය සැප පහසු තබා ගැනීම. බීඩ් කිනෝ ඉඳු හිට පහසුකම කිය. දෙක හිත අරමුණක පාත්තන්න සතුටුමත් වෙන්න එක අවශ්‍යයි. ඒක උදව් වෙනවා. ඉතින් මේ විදිහට ඉරියව්ව සකස් කර ගැනීමට අපහසු නිසා, බය නිසා, මොකද ඉතින් භාවනා කරන්න බෑ කියන.
මට ඉඳගෙන ඉන්න බෑ ඒ නිසා භාවනා කරන්න බෑ කියලා. නමුත් මේක මම මතක් කරන්නේ මේක අපි කරන්න හදන සතිය පිටින් තුනින් එකක් විතරයි. ඒ සඳහා අපි හොඳට පටල වාඩි වෙනවා. මේ වාඩි වීම සඳහා අපිට කායින්වත් උපදෙස් අවශ්‍ය කරන්නේ. මම දැන් ඉන්නේ සම්බරවද මම දැන් ඉන්නේ පටලේද කියන එක ඒක අපේ ස්වභාවයේ ශරීරයේ ශරීරයේ දාන දෙයකට කියන බොඩි නොලෙජ් කියලා. ඒ බොඩි නොලෙජ් එක දාලා බලන්න පටල වාඩි වෙනවා කියන්නේ. ඉතින් ඒ දේ අරතරන් සරල දෙයක් වුණත් අපි මේ භාවනාට කරන කලාශයක් වශයෙන් කරනකොට ඉතින් තාක්ෂණික කර්ම වශයෙන් කියන්න පුළුවන් මේ පටල වාරිලා ඉන්නවා කියලා බලන්න ලැබචින ඔක්කොම හරිනම් ඇත්තක වහගෙන නැත්තම් අඩවන් කරන ඉතින් පරීක්ෂා බලන තමන් ඉන්න ධාරීරේ ආභෝග කරනවා කියලා මේකට කියන තමන් ඉඳගෙන ඉන්න එක හිතින් බලනවා බලලා කිය බලනවා වම් අත අත් දකුණු අත පැත්ත සමබරද තමන් පටල වාරිලා ඉන්නවා ඒ වගේම අනවශ්‍ය විදිහට දඬු කරගන්න නැතුව අතපය සැහැල්ලුවට ලීච්ඡ ස්වරූපෙන් තියනත් කියලා බලන්න. ඊට පස්සේ දෙකේ අතුරු ප්‍රතිපලයක් වශයෙන් ඉදිරි නිවර දැන පහසුව තමයි අපි මෙතන බහුනාට ගන්න අනුග්‍රහය. ඒ නිසා ඒ ටික පරීක්ෂා කරලා බලනකොට පටන් ගන්නකොට කෙනෙකුට එක චිත්තක්ෂණයකට සම්බර වාඩි වෙන්න බැරි නෑ. අඩුගාන එක චිත්තක්ෂණයකට අතපය දඬු කරන්නේ ඉන්න බැරි නම් අඩුගාන එක චිත්තක්ෂණයකටවත් මේ වාඩි වෙලා ඉන්න පහතෝ දැනෙන්නේ නැත්නම් එයා භාවනාවට අභෞවිය කෙනෙක් නොකැලපෙන කෙනෙක් කියලා බාර ගන්න වෙනවා. ඒක නිසා යම් කෙනෙකුට තේරෙනවා නම් පොඩි වෙලාවකට බට ඉඳගත්ත ගමන්ම හරි ඉඳගත්තුවා ඒ සමබර භාවයේ සැහැල්ලුව ඒ වගේම දඬු කරන්නේ නැතුව ඉන්න පුළුවන් බව එහෙම නම් ඒක නම භාවනාවට සුසුයි. කන දුර ගමනක් යන ලෑස්ති. නැඟ. ඉතින් මේ පළවෙනි විනාඩියේම ඒක තේරෙනවා අපට. ඉඳගත්ත ගමම නිකන් කුලක් උඩ තිබ්බා වගේ. නැත්තම් පිටලාලක් උඩ ඉඳගත්තු වගේ නැත්නම් පොල් ගෙඩියක් උඩ ඉඳගත්තු වගේ ඉඳලා අපහසුතාවට පත් වෙනවා නම් ඒකෙන් කවදාකවත් ඉදිරියට මංගල ලකුණක් පහළ වෙන්නේ නැහැ. සුබ ලකුණක් පහළ වෙන්නේ නැහැ. දිගටම වෙහෙස තියෙනවා. ඉතින් සාපිචලා දෙකක් දෙයක් පරියන් කියනකම් ওই කරදරේ ටිකක් තියෙනවා. අවුරුදු හොඳට මතක තියාගන්න මේ පටන් ගන්නකොට ඉඳගෙන ඉන්නේ ඉන්දියාවෙ තියෙන පහසු ඉඳුංගිටු පහසුකම තමයි පරියන්ක සාර්ථක වෙන බාඩු තියෙන ලක්ෂණ. ඉතින් මේ විදිහට ඒ ශාරීරියේ සහයෝගයේ අනුග්‍රහය ලැබගෙන හිතින් ඒක පරීක්ෂා කරලා බලන වෙලාව ඒ මොහොත දෙවිදියකින් අගය කරන්න පුළුවන් එකක් තමයි අපි ජීවිතේ භාවනාවකට ආවෙ නැත්නම් එහෙම මොහොතක් කවදාකවත් අපි ශරීරය හොයලා බලන්නේ නැහැ. අපි ශරීරයෙන් බූරුවකින් වගේ බල්ලෙක්කින් වගේ මියරකෙක් වගේ වැඩ ගන්න. කවදාකවත් පටල කරලා වාඩි කරලා ඔබ පටලේ ඉන්නේ කියලා අහන ගතියක් නැහැ. ඒ නිසා මේක ශරීරය කරන ලොකුම ලොකු මෛත්‍රයක් වෙනවා. කන්ද කරන ලොකුම ලොකු කරුණාවක් වෙනවා. අඩු ගානේ මේ වගේ වැඩමුළුකට හරි ඇවිල්ලා හොඳට යා පටල කරලා අහලා බලනවා. පටලේ ඉන්නවද කියලා. හදිට අම්මා නඩුවට කිරි දීලා නාවලා එයා ඉඳී තියලා ශානින්කේ බුදියාගෙන ඉන්නව බලනවා වගේ. මොකක් තමන්ගේ කුඳුලේ පන් දරුවෙක් නාවලා කරලා ඒ විලায় තමයි දරුවා හැදෙන්නේ කියලා අම්මා දාන. ඒ වගේ මේ ශරීරය තමන්ගේ ශරීරෙ මේ දේ කරන්න තරම් බැ කරන්න බැරි තරම් අපි ඔද කීම් යුතුයකම් වලින් බැඳිලා පුදුමාකාර බරයිදilla කරයි. ඉතින් මේක හරි අඩු ගන්න එක චිත්තක්ෂණ දීලා කියනවා. එන්න මොකක්වත්ම නැහැ. මේ ශරීරෙත් එක මම ඉන්නවා, මාත් එක ශරීරෙ ඉන්නවා. ඒකට අපි කියනවා මෛත්‍රී නැත්තම් කරුණාව කියලා. දෙක මේ විලාවේදී විතරක් කය හිතයි දෙක එකලස් වෙනවා. අනික හැම වෙලාවෙම මේ දෙක දෙපළ තියෙනවා. මේ දෙකට අපි එක්සෙන්ට්‍රික් කියලා කියනවා. එක්ක හිත අතීතේ නැත්නම් අනාගතේ නැත්නම් වෙන කෙනෙක් ගැන නැත්නම් වෙන දෙයක් ගැන හිතයි. දැන් මෙතන නැහැ. ඒ කය හිත එකලස් වෙච්චාම ඒක වර්ණ ගන්න පුළුවන් ජීවත් වෙනවා කියන්නේ. එහෙම නැති හැම වෙලාවෙම අපි ඉන්නේ හීනෙක, මනෝ විකාරයක, අනාගත සැලසුමක්. නමුත් ඒක අභාග්‍යයකට භාග්‍යයකට එහෙම හීනෙක අනාගතක සැලසුමක් ඉන්න එක අපි හිත ප්‍රිය කරනවා. මේ වගේ මේ කයත් එක්ක සැනසීලා ඉන්න අවස්ථාවට වඩා. ඉතින් ඒ නිසා ඒ වෙනි වෙලාවක කය හිත එකලස් වෙච්ච වෙලාවක ඒ දින අතර තියෙන මේ සමවාය දෙකයි හරිම ආධ්‍යාත්මික දෙයක්.
හරීම ආගමනුකූල දෙයක්, දාර්ශනික දෙයක්. මේ දේ කරන්න මනුෂ්‍යයා කවදාකවත් හිතියදලා නැහැ. මනුෂ්‍යයා කරන්නේ අනුන්ගේ හිත අවුස්සන්නයි, තමන්ගේ හිත අවුස්සන්නයි. ඒක මේ කය මෙතන, හොල්මන මෙතන, හිත කොහෙද? ඉතින් ඒ දේ අපිට හැම කෙනෙකුටම උපත්ති ලැබෙන දායාදයක්. නමුත් මේකයි ඔබ මේ ජීවිතය තුළ කරන්න ඕනේ කියලා කල හැක්කක්ද කියලා බලන්න උත්සාහ කරන්න ඕනේ කියලා කියන්න බුදු කෙනෙක් එන්න ඕනේ කියන. ඒ ටික කියන්න බුදු කෙනෙක් එන්න ඕනේ. ඒක බුද්ධ කෘත්‍යය. ඉතින් අපි මේ බුදු ආමරණ ගෞරව කරනවා, ශ්‍රද්ධාවන්ත වෙනවා. නැත්තම් ඒ අනු පිළිපදිනවා, එහෙම නැත්තම් ඒ බණ පිළිපදිනවා කියලා කියන්නේ. ඒක පරීක්ෂා කරලා බලන නිසා බුදු ආමතුරුන්ගේ ඒ කියන දර්ශනය නැත්තම් ඒ පාඩම් පන්තිය ඇත්තද නැත්තද බලන්න ඒක චිත්තක්ෂණයක් යක්. ඉන්න පිටාවි මොනවා කර කර හිටියත් ඒක නිකන් මේ කර්ලි වහන්න නැතුව මටි වහවා දඟන්නවා වගේ. ඉතින් මේක චිත්තක්ෂණයක පුළුවන් ලොකු සතිපට්ඨානයකට, විපස්සනාවකට, සතියකට යන්න. ඉතින් ඒ නිසා මේ තමන්ට තමයි මෛත්‍රී කරගන්න චිත්තක්ෂණය. එතන තමන් මේ ආධ්‍යාත්මික ගමට මුලපරම මේ චිත්තක්ෂණය හරිම වැදගත් ආධ්‍යාත්මික ජීවිතයක. නැත්තම් භාවනා ජීවිතයක, නැත්තම් සත්‍යමත් ජීවිතයක. කොච්චර වැදගත්ද කියලා හිතනවනම් දුර භාවනා කරන යාට තියෙනවා නිවන් දකින්නට වැඩිය වැදගත් මේ ජීවිතේ. මේකට එන එක මොකද අපි ඒ තරම්ම අපිට විවේකයක් නැහැ, පිටතනක් නැහැ, උපදේශයක් නැහැ, කෙරුවට හරියන්නේ නැහැ. හරි ගිහිල්ලා ඒක සතුටු වෙන්න පුළුවන් නම් මගේ කායත් එක්ක මගේ හිත ජීවත් වෙන ඒ වෙලාවේ මම දන්නවා මේක අහම්බයක් නෙවෙයි කියලා. මේක ප්‍රතිපදාවක දියුණුවක් කියලා. ඒ වෙලාවේ මම දන්නවා මේක කෙලස් කපන වෙයි මේ පළවෙනි තැන කියලා දන්නවනම් පුදුමාකාර පරිවර්තන ජීවිතයේ සිට වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඒ ආධුනිකයට ඒක වැඩමුළුකදී හම්බ වෙනවා. කරන අයට තේරෙනවා මේක කොතනකින් හරි පටන් ගන්න දුන්නට පස්සේ සමහර ඇත්තෝ මේක ජීවිතයේ තියෙන වැදගත්ම කුසලයේ වැදගත්ම දක්ෂකම වැදගත්ම පිනවසෙන් සලකලා දියුණු කරනවා. මම මේ පැත්තටයි දැන් මෙట్లా තියෙන්නේ. ඒ නිසා මම දැන් කරන්නේ ගේ උරුමේ මම නැවත නැවත පාවිච්චි කරනවත් මේක හම් වෙච්ච කීයෙන් කී දෙනාද මේ සතිය කියන එක ඇත්තට අඳුල දීපු කීයෙන් කී දෙනාද ඒක පවත් ගන්න කියලා බැලුවොත් ඒ හම් වෙච්ච අයට හම් වෙන එකක් තමයි කලාතුරකින් වෙන්නේ. සම්පූර්ණ චිකනාරික පවත්වගෙන යන්න බෑ. එතකොට මම කියනවා මේ මගේ වචන වලින් පෙරන්නේ නැහැ කියලා. කරන්න ඕනේ කරගන්න බෑ. නම් තියෙන්නේ මට හිත වැඩි හොඳයි මට මේක තේරෙනවා කරන්න ඕනේ කියලා කරන්නත් පුළුවන්. දාසතු විනාඩියක් දෙකක් තුනක් හරි කර. ඉතින් ඒකේ කුල් ගැනීමක් තමයි මේ වැඩමුළුවකදී වෙන්නේ. අපි පැය 24 මේකට දාලා තියෙනවා. ඉඳ ගන්නවා කියන එක නෙමෙයි මම කියන්නේ පැය 24. පැය 24 ඉඳලා තියෙන්නේ මේ කයත් එක්ක හිත එකට ඉන්නවාද කියලා බලන්න. ඉතින් සා පරියන්ක භාවනා පිළිබඳව මම මෙතෙක් කතා කරපු සම්පින්නණය කරලා ගත්තොත් අපිට යමක් නොකර කොච්චරලා ඉන්න පුළුවන්ද කියන බැලිල්ලක් විතරයි මෙතන කෙරේ. කයින් යමක් කරන්නේ, වචනින් යමක් කරන්නේ, හිත දාලා බලනවා මේ යමක් නොකර ඉන්න වෙලාවේ, එක තැන් වෙලා ඉන්න වෙලාවේ මොකද්ද ජීවත් වෙනවා කියලා කියන්නේ කියලා. මොකද්ද මෙතන මේ යට යන ධාරාව මොකද්ද කියලා. මේ පැවැත්ම මොකද්ද කියලා, මේ භවය මොකද්ද කියලා බැලුවොත් ඒ සඳහා මේ අවශ්‍ය කරන කායි විවේකය නොදී මේක දඟලන ගමන් මේක බලන්න බෑ. ඒක අපිට වැඩ කරන ජෙනරේටර් වැඩ කරද්දී අත ගන්න එක කරන්ට් වගේ. ඉතින් ජෙනරේටර් එකෙන් 230 කරන්ට් එකෙන් 110 කරන්ට් එකේ AC දෙන්නේ DC දෙන්නේ කියලා බලන්න නම් ජෙනරේටර් නතර කරන්න. ඉතින් අපේ ජීවිතේම නතර කරන්න නැතුව අදින මැෂින් එකක් කියලා අපි. මේ පරියන්කේදී අපි ඒකට පොඩි සංස්ථාවක් දෙන සියල්ලම නතර කරනවා. හැබැයි අවධානේ 100%ක්ම දල්වලා බලනවා. මම යමක් නොකර ඉන්නකොට මොකද වෙන්නේ කියලා. ඒකට අමුතු දෙයක් අපි දැනගන්නවා. කෙරුවේ නැතුණාට කෙරෙන දේවල් වල විශාල ප්‍රයත්නක් තියෙනවා කියන එක. ඒක මුලින්ම පිළිබඳ පරිශන කරන ඇත්ත කියනවා. මේ අපි ජීවත් වෙන අවදින් ඉන්න හැම වෙලාවෙම මොනවාරි කොස අපි නිදාගත්තයි කියලා කියන්නේ මොනවා නොකරනවා කියන එකනේ. අපි සාමාන්‍ය හිතන්නේ මොලේ නිදාගෙන හිටියත් තවදින් හිටියත් වේගයේ කිසිම වෙනසක් නැහැ කියලා. මේ ටිකටම දැවේ. ටිකටම ඉන්දර දහන එක නේ ඉතින් වැඩ. එතකොට මේ නිින්ද ගියාට පස්සේ කාහගේ න්‍යායපත්‍යද වැඩ කරන්නේ? නිින්ද ගියාට පස්සේ දැන් මේ කවුරු අවශ්‍යතාවයද මේ ඉෂ්ට කරන්නේ කියලා බලුවොත් අවදි වුණාට පස්සේ අපිට සෝරි කියන්නේ වෙන්නේ.
භාවනා කරපේ කරන ජීව අවදි වුණ හැටියත් පුදියා හිතත් දෙකටම සොරිතා මට ඕන දෙන්නේ නෙවෙයි ඒක අල්ලන්නේ නම් මට ඕන දෙයක් මම නැතර කරන්නේ හිතාමතා කරන දේ නැතර කරලා බලනකොට මම නැතුණට නාඩගමයක් දැන් මේ යන්නේ කාගේ නාටකමද කාගේ තීන්දුවද කවුද ප්‍රධාන නළුව කොහොමද වේදිකා දැරෙන්නේ කොහොමද අංග සංස්කරණය කියලා බැලුවොත් මම හිතියත් නැතත් ඒ දිගේ වෙනසක් නැති තරම් ඉතින් මේක හරි බය උපදවන දර්ශනයයි ඉතින් මේ යන වැඩවලට මට වග කියන්න පුළුවන්ද මම බැඳිලා ඉන්නාද මගේ චේතනාවද වැඩ කරන්න කියලා බැලුවොත් පරිශීලනය කරන්න නැත්තම් මට හිතෙන්නේ මගේ චේතනාව තමයි මුද ජන්නාතේ දා ට්‍රික් එක තමයි මොනවාක් නොකර මේකදියා ඉන්න බලන්න අවතින් බලාගෙන ඒ දෙක අතර වෙනසක් නැති නෝඩ තියෙනවා අපි වැඩ කෙරුවත් වෙන ඕල්මනක් තමයි වැඩ යන්නේ ඒක පිටකෙට පෙයි තමන්ට පෙයි විශේෂයෙන්ම තමන් ළඟ කල්යාණ මිත්‍රෙක් ඉන්නවනම් අවබෝධ කරපු කෙනෙක් ඉන්නවනම් පේනවා මේක රූකඩේ නැටුවට මේ යටින් යන ගේම ඒ රූකඩේ දන්නේ නැහැ ඒ සඳහන් උපක්‍රම තමයි රූකඩේ දිගින ඔබ නඟලන්නේ නැතු කටින් කතා කරන්නේ නැතු කයින් ක්‍රියා කරන්නේ නැතු අවදී මේක දිහා බලන්නේ හිටියොත් කිසිම දවසක කිසිම කෙනෙකුට තමයි බලාපොරොත්තු දෙ ඉෂ්ට වෙන්නේ නැහැ නොසිතූ නොවිරෝධයක් වෙයි ලස්සන කැලල කවුරු ඒක නිරීක්ෂණය කරුවත් යමක් නොකර හිතාමතා කෙරෙන රාජකාරි වගේ තමයි කෙරෙන රාජකාරුලින් අපි ඔක්කොම සමානයි අපි මේත් කොරණේකේ තමයි ඔය පන්ති ભેදයි ಜಾති ભેදයි වර්ගයි ගෑනු පිටිමි වෞත අපිට තීරම තියෙන්නේ හිතාමතා කරනකොට මේ ටික නතර කරලා වෙන දෙයක් ඇරියොත් වෙන ක්‍රියාවලිය දිහා අපිට මනුස්සකම කියන එක අහුවේ. එදාටදී අපි මේ ක්‍රියාවත් කරන්න ගියොත් මේක උඩ ඉඳගෙන ක්‍රියාවත් කරන්න යන එකේ මම යත් ඉන්නවා, මාන්නෙත් ඉන්නවා, තෘෂ්ණාවක් තියෙනවා. හැබැයි යට යන ධාරාවේ ඒවයි කිසි වෙනසක් නැහැ. ඔක්කොගෙම තියෙන්නේ අන්ඩර් කරන්ට් එකක් දුවනවා. ඒක දැකීම පව බයලොන්සු. ඉතින් අපි කියන එකට සීලයක් සමාදන් වෙන්න ඕනේ, ශ්‍රද්ධාව තියෙන්න ඕනේ, වීර්යය තියෙන්න ඕනේ, සතිය තියෙන්න ඕනේ, සමාධිය තියෙන්න ඕනේ, ප්‍රඥාව තියෙන්න ඕනේ. ඒ යන අන්ඩර් කරන්ට් එක දිහා බලලා ඒ යම් ප්‍රමාණයකට නතු කරගන්න. දැනිටන මේ පෙන්නලා දෙන එක විතරයි පෙන්නේ කාපට් එක ඇරලා. මෙන්න කාපට් එක ඇර ගොඩාක් දුවිලි තියෙනවා කියලා විතරක් පෙන්නලා දෙන්න. අපි කාපට් එක පිය පියා තමයි හිටියේ. දැන් කාපට් එක පොඩ උස්සලා පෙන්නනවා. කාපට් එක උඩ තියෙන ලොකු දුවිලි අංශු කාපට් එකෙන් පෙරලා යන්නේ තාම තුනේ දුවිලි අංශු පොඩක් උස්සලා බැලුවොත් පේන මොකද යට වෙන්නේ කියලා. ඉතින් ඒක බලන්න දකින්න දැන් මේක ආධ්‍යාත්මික ගමනකට අමුද්‍රව්‍ය කරගන්න නම් මේක දිගට කරන්න ඕනේ කියලා හිතෙන්න පුදුමාකාර කාර්ය මානසික සෞඛ්‍යයක් අවශ්‍යයි. එම් නැතුව මේක දැක්කොත් ඒ පුද්ගලයාටම බයක් ඇති වෙනවා. ඒ නිසා නිල්ලඹ ගහලා තිබුණා තමන්ගේ යථා ස්වරූපේ දැක්කොත් දුවන්න පටන් අරගනින් කියලා භූතෙත් දැක්කයි. ඒ තරම් මේ ඉදී නටන නැතිල තියෙති යටි මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මේක කොහොමඩක්වත් මරණ මොහොතේ වෙන්නේ එතකොට මොකද වෙන්නේ? මේ ලෑස්ති වෙන්නේ නැතුව ගිල එක පාත්‍රෙම ඉඳුරංගෙ වෙන තාක්ෂණයේ අයින් කරලා මේක යට තට්ටුව වෙන්නන්න ගත්තොත් ධාමත්ව සූදානම් නැති වෙලාවක ධාමත්ව තීර්ණාත්මක වෙලාවක අපිට වැදගත් තීන්දුව ගන්න වෙනවා. මේ තීන්දුව මගේ සුබදීත්‍යයට හිටියද? මගේ හිතසුව පිණිස හිටියොත් කියලා හිතුවොත් බයලොන්සුයි. ඉතින් අන්නේ වගේ අතට තීන්දුව කරගන්න බැරි තත්ත්වයක් අපි ඉස්සරහට අරගෙන සීල වැඩ බහ තබල මේක දිහා බලනවයි කියන එක බුද්ධ ඥානවන්තයෝ දේශනා කරේ ආර්ය පරිශ්‍රණයක් කියලා. මොකක්ද ආර්ය පරිශ්‍රණ කියන්නේ? නිකම් හිතපන් කියන එක තමයි. නොකත් නොකර ඉඳලා මොකද වෙන්නේ කියලා බලන්න. ඇත්තට මේකදී ගොඩ දෙනෙක් දක්ෂ වෙයි. නමුත් අභියෝගයේ තියෙන්නේ අපිට ලැබෙන චැලෙන්ජ් එක තමයි ඒ ක්‍රියාවක් නොකර බලලා පේනදී කියන්න බැරිකම. මුන්නම බාධාකවත් කරටවත් ඒ අත්දැකීම එහි දක්වන්න බෑ. මොනම චත්‍ර කතිකුරක් දැයි. මොන තර ්‍යාකර දැහිටියත් බෑ. ඉතින් මේ ගන්න උත්සාහය අපි නිකන් වැඩිහිටිය දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්න උත්සාහයක් වගේ මේ යථාර්ථය පිළිබඳව ඇතිහැටිය පිළිබඳව අපි බලනවා බහතෝරා. ඒ නිසා අපි හැම කෙනෙක්ම බිගිනර්ස් වෙන්නේ. ඉන්දියානි බිගිනර්ස් මයින්ඩ් එක මොනවාක්වත් නොකර බලාගෙන ඉඳලා
මේක මට පුළුවන් වේද මගේ වචනෙට දාලා කාටට කියන්න සතුට බයකට නම් මට වන්නම් ඉන්න බෑ නමුත් උත්සාහ කරන එක තමයි අපි මේ කාලය තුළ කරන්න නිසා ඒ ඇති බලකොට ඒ පරියන්ක භාවනාව හරිම පරිේෂණ ආත්මයි මේ පරිේෂණ සුදා ලැබ් එක සම්පූර්ණයෙන්ම fully equipped සියලුම අංග සම්පූර්ණ ලැබ් එකක් අපිට හදලා තියෙනවා අවාසනාට ලැදින අපු මර්ම කම්ම ලැබ් එකෙන් වැඩ ගන්න අපිට ආර්යගේ යුතුයකම් මෙයාගේ යුතුයකම් හේත කරන් තිනවා මයිකි බුද්ධ සාධනය කරන් තිනවා උළු ක්ලාක් කරන හිටියට මේ ලැබ් එකේ වැඩ ගන්න. ඒ නිසා වටිනවා යන්ත්‍රයක් අපිට හම්බෙලා තිනවා සෝරි හෑන්ඩ් බුක් එක නෑ. මොන්ෂා කියන්නේ අන්නේම සතෙක්. ලෝකෙදී සොෆිස්ටිකේටඩ් මැෂින් එකක් හදලා තිනවා හෑන්ඩ් බුක් එක නෑ. අපි දන්නවා මේ උපකරණ භාවිතා කරනකොට අපි බාක්චි උපකරණ හෑන්ඩ් බුක් එක බලන්නේ නැතුව ප්ලග් කරන එක තමයි අපි සාමාන්‍යයෙන් කරන්නේ. 110 එක 230 ට ප්ලග් කරුවට පස්සේ ඉතින් ඊට පස්සේ සෝරි තමයි. ඒක තමයි වෙන්නේ. 93 සිට 98 දක්වා ජපනිස් උපකරණ පාවිච්චි කරන්නේ ඉතල හෑන්ඩ්බුක් එක පාවිච්චි කරන්නේ නැහැ කියලා ජපානි රිසර්ච් කරලා තියෙනවා. මිනිස්සුකෙන් සතා 100ක් පාවිච්චි කරන්නේ කිසිම හෑන්ඩ්බුක් එකක් ගන්න නැතුව. මුද්‍රජනනාසිවිගේ දීව හෑන්ඩ්බුක් එකක් කියනවා දැන් නම් ඉව කරගෙන ඉන්න වෙලාවක් නැහැ. මට අරග තියනවා මේක තියනවා කියලා අපි ඒක පතර දාන එකට කියනවා ප්‍රමාදික. ඉතින් නිතරම ඉන්නේ මාදේට ප්‍රමාදයට ලක් වෙනවා. වැඩමුළුවේදී අපි ප්‍රමාදේ අප්‍රමාදින් ප්‍රතිස්ථාපනය කරන මාදේට හේතු වෙන කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. මධ්‍ය ප්‍රමාදatthාන ඉවයින් කරලා අවදීන් බලයින නිසා පරිේශණය පරියන්කේ හරි අභිയോഗශීලී එක්චාංගදෙනි කරන්නේ මොකද ඒකට බය. ඒක තමයි සාධාරණ. නමුත් මම මේ කියන්න හදන දෙයත් එක බලනකොට අපිට ඒක පොඩ්ඩක් සරල කරලා උච්චම උග්‍රණේතු කොන්සන්ට්‍රේටඩ් ෆුඩ් නෙවෙයි නිකන් හාෆ් බොයිල් හාෆ් ඩයිජෙස්ට් ටෝගේ කරන්න පුළුවන් අපි සරල ක්‍රියාවක් කරන ගමන් තමයි දේ බලන්නේ එක වැඩ පරිශන මට වෙන ට්‍රයල් රන් එකක් දුවන්න වගේ මේ මට ඔයගොල්ලෝ පාවිච්චි කරන ගොඩක් ඔය කුෂි උපකරණ එදිට යන්ත්‍රයට පොර දාන්න ගත්තොත් එහෙම පොටි කොක්කම ලෝඩ් කරලා ගියාම යක්කර 400ක් 500ක් පොර දාලා තමයි එන්නේ යන්නේ ඉස්සල්ලා ඒගොල්ලෝ මේ වගේ ලොකු අක්කර ගන්න ඉඩමක මේක දාලා පොර වැටෙන හැටි මැෂින් එක දුවලා බලන ට්‍රයල් රන් එක. ඊට පස්සේ තමයි මේන් ෆීල්ඩ් එකට දාන්නේ. බීජ වක්කරණයක් ගත්තත් එනවා මැෂින් එක දාලා ඒ බීජ අවශ්‍ය වෙලාවට ඒ රෝ එක දිගේ මෙච්චර බීජ වැටෙනවා කියලා සෑහෙන ප්‍රදේශයක් කරලා බලන්න. අන්න ඒ වගේ වැඩක් තමයි අපි තනියෙන් කරන්න ඇති වෙලාවට මේ සක්මන කියලා එහෙම නැත්නම් සත්‍යමත් ඇවිදීම කියලා කරා. ඒකදී අපි එක වැඩක් කරනවා මේ වැඩින් ඇති වැඩක් නෑ. කොහෙත් යන්න හදන නෙවෙයි කෝච්චියට දුවන්න හදන නෙවෙයි. එක තැනක යන්න මට ඇවිදින ගමන් එක වැඩක් කරන ගමන් මේ වැඩේ අර වැඩක් නොකර ඉන්නකට ඉඳගෙන ඉන්න එකයි දෙකේ අතර සත්‍ය ප්‍රවැත්තීමේ සහසු අපහසුකම් උච්චාරචකම් දැනෙන දෙන දේවල් වල සංසන්දනයක් කරනවා. ඉතින් ඒ විදිහට මේ දොහන්දර පහළ වෙනකන් ලෝකේ ඉන්දියාවේ තිබිච්ච මේ පරයන්ක භාවනාවට බුදුජානනාංශය පහළ වුණාට පස්සේ ලෝකේ කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඇති කරපු නැති අලුත් හඳුන්වා දීම තමයි මේ ඇවිදිමින් සක්මන් කරමින් කරන භාවනාව. අනික හැම ආගන්නිකායකම භාවනාවක් තියෙනවා. ඔක්කෝ මේ වගේ වාඩිලා කරන්නේ. සර්වචනාංශය විතර දීලා තියෙනවා සක්මන් භාවනාව. යදි කිහිපෝකේ භාවනා මෙච්චර කරාට අසාර්ථක වෙන්න ප්‍රධානම කාරණාව තමයි සක්මන් කරන්නේ. ඒගොල්ලෝ ඉඳ ගන්නවා කියන එක භාවනා කියන්නේ ඉඳ ගන්න එක කියලා. ඒක මට කරන්න බෑ මට කොන්දේ අමාරුයි මම කවුරුත් බන්නේ දෙක නම් හින්ද බෑ කියලා ඒකත් අයින් කරලා දාලා ඔක්කොම මිසකොල දාන්නේ කයි. එන්නෝට කිව්වොත් දැන් ඉඳ ගන්න ඕනේ. රකේ වැඩ කරන සක්මන් කරන ගමන පුළුවන් කියලා අපරාධී කාලේ නැතිනවා. මේක මෙච්චර වැඩ තියෙන අපිට මේ සක්මන් කරන කෙන අපරාධී කාලේ නැතිවීම අපිට ඕන කරලා තියෙන ඉඳ ගන්න. දීනිසමයේ සක්මන ගැන පස්සේ කතා කරලා ඉස්සර කියන්න ඕන දෙයක්. ඉඳගන්න ඉස්සර පොඩ්ඩක් සක්මන් කරලා තියෙනවා. ඉතින් ඒකෙදි කරන්නේ අර වගේ කය හොල්ලන්නේ නැතුව තියන්නේ. සම්තන්දනයක් කෙරුවොත් එහෙම සක්මන් කරනකොට අපි යටි කයට ඇවිදින්න දෙනවා. උඩු කය පුළුවන් තරම් හොල්ලන්නේ නැතුව තියාගන්න. පඤ්ඤාංකයේ ඉන්නකොට යටි කය හොල්ලන්නේ නැතුව තියාගෙන උඩු කය හුස්ම ගැටෙන එක තේරෙනවා. ඉතින් මේ දෙක අතර සම්සන්දනයක් සාමාන්‍යයෙන් කරන්න පුළුවන්. පරියන්කේදී උනන්දු කරන කෙනා ඇත්තක වහගෙන කරන්න කියලා සක්මණේ කියන ඇත්තක වහන්න එපයි කියලා. අනිවාර්යයෙන්ම ඇත්තක අරගෙන කරන්න කියලා. එතකොට පරියන්කේ ඉන්නකොට අපි හිතුවොත් එහෙම උදරේ
කම්පණ චංචලයක් නැසී කම්පණ චංචලක වගේ එක තැනක හිත තියාගෙන වරදාන් යොමු කරන්න කියලා ධක්ම කරන මේ වාමේ තිබ්බ හිතේ ගාව දාපු. මේ ධක්ම තිබ්බේ ගාව. එතකොට වෙනස් වෙන ප්‍රොස්ටයන්ගේ හත්ය පවත්තන එක හරියට කෙලින්ම මීටර් 400 දුවන වෙනුවට පිළිරේතගේ බැටන් එක 4 දිනක එකතලා දුවනවා වගේ සක්මණේදී සත්‍යපත් කරන තැන වෙනස් වෙනවා. ඒ නිසා සම්සන්දනයක් කරන්න පුළුවන්. ප්‍රතිංගයකට ඕන කරලා දෙන්නේ අඩි 4-4 සීට් එකක් විතරයි. ඊට පස්සේ ඒකට ඕන දෙයක් කරන්න බැහැ. සක්මණකට අඩි 4ක් පළල අඩි 40ක් විතර දිග ඉඳමක් ඕන කරනවා. එන්ජි ඒ මට්ටම් වෙන්න ඕනේ වංගුඩ කියලා. මුදු මේක ඒ පොළොව මට්ටම් කරලා මේ භාගයක් විතර වැලි සාමාන්‍ය වැලි දාලා හදාගත්තොත් ඉතින් මේ රටවල හරි අමාරුයි මේ දින කාලගුණයත් එක්ක ඒකෙන්ලා සපත්තු සිරුපු නැතුව ඇවිදිනවා. ඉතින් ඒ වගේ හදපු සක්මන් ලංකාවේ රටවල තාම තියෙනවා සිංහල රජ කාලේ හදපුවා. ඉතින් ඒක දිහා දකුණකොටම පේනවා කොච්චරක් මේ කෙනා මේ භාවනාවට විතරක් නෙවෙයි සක්මණේ විතර නෙවෙයි ගොඩනැගිලි කර්මාන්තයේ දාලා මේ සක්මණක් හදලා පදන් ගලා තියෙන හැටි. මේකේ අද බුද්ධ ධර්මයේ තියෙන කිසිම තැනකට ගියාම සක්මණ කියන එකක් දකින්නවත් නැහැ. අද පන්තරක තියෙන අත්තවත අංග මොකද්ද කියලා මම පුදුසාරණ පත්‍රයේ ආටිකල් දෙකක් එකතු කරලා බැලුවා. එකම තැනකවත් මේ මන්තලක මේ භාවනා කරන තැනක් කියන එක දැන් බණ මඩුව ගලසෙන් ඉතුරුලා දෙනවා. සක්මණක් කියන එක නම් කිසිම පන්තරක දැකන්නේ නැහැ. එක බේන්න තියෙන අපි මේ බුද්ධාගමේ මොන කැලේ දහුල ගත්තේ මොන කැලේ දහන්නේ කියලා. ඉතින් ඔය දෙය යන්න පටන් ගත්ත පස්සේ අවුරුදු 10 15 විතර සමහර පන්සල් වල පිච්චිසිම් වැඩමු වලට තොරගන් තැන් වල ඒගොල්ලෝ මේ සක්මණක් හදන්න පටන් අරන් තිනවා. මේ දී යති අපේ දිග බලල අනුව හම් තේ සඳහා සාමාන්‍ය පිට්ටනියක් ගත්තත් දැන් පිටි පාසල වගේ වැඩසටහනක් කරන්න ගියම අපි අහන ප්‍රධානම දේ තමයි කීයක් දෙනෙක් ඉන්නවද ඒ කටියට ඇවිදින්න ඉඩ තියෙනවා කියලා. කෝපරේට් සෙක්ටර් එකට ගියාම ඉන්න 80ම අර නමුත් ඒ කිසිම කෙනෙක් සපත්තු සෙට් වුණත් ඇවිදින්න කැමතිත් නැහැ ඉඩකුත් නැහැ. එතකොට සත්‍ය පාසල ඔකේ වැඩි කියන්න කරනකොට ඕනා කතාවක් තමයි. මොකද හේතුව ඒගොල්ලෝ අර ඇවිදින්න ඉඩ කඩක් නැහැ. ඒක කරන්න තැනකුත් නැහැ. ඒ කරලා වාඩි වෙන එකේ ආනිසංශ ලැබෙන්නේ මේ වාඩි වෙලා ඉඳලා වාඩි වුණාට ලැබෙන්නේ පොඩ්ඩක් අර ක්‍රීඩා කරන කට්ටිය ජවන ක්‍රීඩා මල්ල ක්‍රීඩා කරන අය පිටියේ සමාමාන්‍යයෙන් ඉසව්වට කලින් පොඩ්ඩක් ඇඟරත් කරගන්න වෝම් අප් එකක් කරනවා. ඉතින් සක්මුණි තමයි වෝම් අප් එක. සක්මුණි හොඳට වෝම් අප් වෙලා එහෙම ගිහිල්ලා වාඩි වුණා නම් පරියන්කට හරි ලාභයක් තියෙනවා. ඉතින් ඒක අපිට මේ නිවාසික වැඩමුළුවල අරකින්න පුළුවන්. අලින් දවසේ දෙකේව රක්මන පිළිවදෝ තේරෙන්නේ නැහැ දැන්වත් පහඳන කට්ටිය නිින්ද ගිහිල්ලා දන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. ආයෙසෙනේ කෝක අහන්න. අහලා ඒ සක්මණින් හම්බෙන ඒ කික් එක එන්නත්තා සක්මණින් හම්බෙන ඒ කර්මන්නේ භාවයේ ඒ වෝම් අප් එක තමයි ඇත්තටම ජීවිතේ භාවනාවේ තේමාව වෙන්නේ. අවසන්වට ඒකට වටිනකමක් නොදී හිටියට නමුණක් කරා ගන්න පටන් ගන්න පරියන්ගේ තමයි පටන් ගන්නේ. මට ඇත්තටම කරනවා නම් අපි දීපාද නැගිටවුවා සක්මන් තමයි වෙලාව දාලා තියෙන්නේ. කැමෙන් පස්සේ සක්මන් තමයි වෙලාව දාලා තියෙන්නේ. ඊට අමතරව කාට හරි දෙයක් කසනීපයක් වුණා නම් ඉතින් සෝවේගෙන එන වෙලාවක් ගත්ත. අධිකිට යන්න එපා බැරිුණා කියලා ගණන් ගන්න එපා සක්මන් කරන්න. උගලන්ගේ වාසිත ගිය අම්බල දාසලා කාට හරි භාවනා උගන්වන්න ඕන නම් පරියන්කට දාන්න යන්න එපා. කියන්න නිකන් සක්මන් කරන්න කියලා. ගණන් ගන්න එකක් නෑ ඒගොල්ලෝ මේ භාවනාවක් කියලා. එකෙම ඉතාලම කුඩා දරුවන්ට භාවනා උගන්වන්න ඕන පරියන්කේ දාන්න යන්න. මොකද ඒගොල්ලන් ඉඳගෙන ඉන්න බෑ. සක්මුට බෑ. ඉතින් මේකේ සක්මුණේ විශාල ආනිසංස රාශියක් තියෙනවා. ඉතින් ඒක පරියන්කය සමාධිය පැත්තට සතියෙන් යන ආනිසංස ශක්තියේ සමාධිය ලැබලා දෙනවා වගේ සක්මුණේදී කෙරෙන්නේ පරියන්කේ මේ සතිය අවශ්‍ය සතිය වඩන්න අවශ්‍ය කරන වීරිය මොබිලයිස් කරලා දෙන එක තමයි. චක්ටි දාන වල දෙනෙගෙන් තමයි පරියන්කය දෙට වඩන ලද සතිය යුක්තව පරියන්කයට ගියොත් චක්කණින් වඩන ලද සතිය යුක්තව ඒ පරියන්කේ සමාධි පැත්තට යන දිනිට වැඩි. නමුත් ඒකට මූලික අවශ්‍යතාවයක් වෙන ආසන්න කාරණාව තමයි ඊට කලින් සක්මන් කරලා කයට අවශ්‍ය කරන බැටරි චාර්ජ් කරලා තියාගන්න. එන්න නැත්නම් අපි පරියන්කෙදී නින්දට වැටෙනවා.
නිසා සක්මන් කරලා වාඩි වුණොත් අර පරියන්කේ දෙනුම් ඩා කොෂිත බන්න තියලා සම්බද කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක නිසා සක්මන් භාවනාව විශේෂයෙන්ම ආවේ මීත්‍රිකල ඉඳලා මීත්‍රිකලට මිනිස්සු ස්තුති කරන 50% කි ස්තුති කරන කාරණාව තමයි සක්මන් භාවනාව ඇති කිරුවේ ඥානාරාම සෝංශේ මේ යුගයේදී ඉස්ලාම් පොත්පත් ටික කියවලා සටහන් ඇඳලා සක්මන් කියන එක අඳුල දුන්නා. මේක හැම තැනම ලෝකේ පැතිරලා තියෙනවා. ඥානඥාන්සාන්ති හඳුනා දෙන්නේ නෙවෙයි කරේ යට ගී තිබුණ එකක් මතු කරලා දුන්නා. ඒ සංසාර කාන්සාන්ති වලින් අවුරුදු 100ක් අවුරුදු 95ක් තුනක් විතර වයස අවශ්‍ය ලැබුණා. ධානි ගත්ත ගමන් යන්නේ සක්මණට. උදේ නැගිටි ගමන් යන්නේ සක්මණට. ඉතින් ඒකෙන් තමයි දවසක සම්බර කරන්නේ. අද ලෝකේ තියෙන භයානකම රෝග සියල්ලටම එක බීතයි දෙන්නේ ඇවිදිදී කියලා. කොලෙස්ටරෝල් ආවත් diabetes ආවත් high blood pressure ආවත් ඇවිදින්න කියනවා. ඉතින් ඒක නිසා ජොන් කබට්සින් වගේ කට්ටිය කියනවා තවරු දෙක තුනක් කරනකොට ලෝකේ තියෙන වැඩියෙන්ම විකිනෙන ඖෂධිය වෙන්නේ සතිය තමයි. සතිය යුක්ත ඇවිදිනකොට ලෝකේ තියෙන ප්‍රශ්න ඔක්කොටම උත්තර ලැබෙනවා. අද තියෙන මේ සංකර ජීවන රටාව බලන්න ඒ දෙක නැති කරලා තියෙන හැටි අපේ ජීවිතේ. ඇවිදින එක නැති කරලා තියෙනවා සතිය නැති කරලා තියෙනවා. ඉතින් අපි ගුරු විනෝ වගේ, වේය වගේ, කීමැක්ස වගේ වැඩ ඕක. එක්කිනෙකුටවත් තේරෙන්නේ නැහැ මම මොන වගේ පද්ධතියෙන්ද වැඩ කරන්නේ. මොකද සක්මණේ සත්‍යය આવොත් අපි නිකන් ජීවත් වෙන මිනිස්සු බාටපත් වෙන. ඒ නිසා මේ සක්මණ පදියන්කේ දෙකට අපි දවසේ සාමාන්‍ය පැය 14ක් 12ක් අතර කාලයක් කාලසටහන සකස් කරනකොට දානවා සක්මණ පදියන්කේ සක්මණ පරිපී කියලා. ඒකෙත් නිවාසිකව භාවනා කරන හැට ඒක වැඩ ලැබෙන වෙයි. ඒ අතර මේ දෙකේ දෙක ගිහිල්ලා පවුලියත් එක්ක කතා කරලා රැයට පාලා බුදියාගෙන ඉඳලා ඒක උදේ ගියන්නේ ගියාම ඒ අර ගැම්ම කැලේ. ඉතින් ඒ නිසා මම කියනවා ඒක දැනගෙන ඒ දේ කරගන්න බැරි නම් අපිට තාම මේ වගේ වෙලාවක් වෙන් කරගන්න බැරි නම් පෙරකල බින් මන්දිකම කියලා තමයි කියන්නේ. ජයම පිනක්ම කරනකොට මතක තියාගෙන ඉන්න අපිට ලැබිච්ච වෙලාව අපිට ක්‍රියාවත් කරගන්න අපිට දීසේ සහ කාලය ලැබීවා කියන එක එතෙ ඒක වැඩිම ආනිසංස ලැබෙන්නේ සක්මණට ඉඳ ලැබුණා නම් තමයි. තමන්ගේ සක්මණට අවශ්‍ය කාලය වෙන් කරගෙන සක්මණ අවශ්‍ය දේශයක් තියාගෙන සක්මන් මළුවක් තියාගෙන කරන්න පුළුවන් නම් ශක්තිති දක්වා ඒ කියන්නේ මේ තරම පෙරපින තියෙනවා. මොකද එතනින් මගේ කතාව මම නතර කරන්නේ ලා පොඩ්ඩක් ඉදිරියට යනවා. මේ විදිහට දවසේ සක්මණ සහ පරියන්කේ කියන්නේ නැත්නම් ඇවිදිමින් තා ඉඳගෙන ප්‍රතිපාතනකට අමතරව අපි වැඩමුළු වාතාවරණය අරතිදී හෝ විදුර වාතාවරණය අරතිදී හෝ රැකී රසායන ස්ථානයේ වාතාවරණයේදී අපිට පැය ගාණක් ඉතුරු වෙනවා. ඒකදී කියනවා මේ කර්ණි මිත්‍ය සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත බින්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මේතං විහාරං ඉදමාව. ඉඳගෙන ඉන්නේ වේවා හිටගෙන ඉන්නේ වේවා විදිමින් වේවා නිදාගෙන වේවා සත්‍ය බල නිඳී නැති හැම වෙලාවෙම සත්‍ය පවත්තරණ නම් එයාගේ ජීවිතේ බ්‍රහ්ම ජීවිතයක් කියලා. ඒකට මේ මැරිලා ගිහිල්ලා බ්‍රහ්ම ලෝකේ යන්න ඕනේ. කතාගෙන හැම ඉරියව්වකම පදියන්ක සක්මණේදී අපි කතා කරපු විදිහට පදියන්කේ ඉන්නකොට හුස්ම ගන්න එක හෝ තමන්ගේ ඇඳු හුස්මත් එක්ක හුස් පාත් වෙන එක හෝ ඉඳගෙන ඉන්න එක බලන්න පුළුවන්. සක්මන් කරනකොට සාපේක්ෂව මේ වම තියන්නේ මේ දකුණ තියන්නේ මේ වම තියන්නේ මේ දකුණ තියන්නේ කියලා පතුල පොළවේ වදිනික බලන්න පුළුවන්. ඉතින් එතකොට අපි එකෙන් අදහස් කරන්නේ අපි මේ පඤ්ඤාක සක්මණේනට අපි හිත කැපිය යුතු තැන අරමුණ මූල කර්මස්ථානේ දාන්න. එදිනදා වැඩවලදී මම මේ කියන්න හදන මාතෘකාවේ එදිනදා වැඩ කොහෙද හිත තියන්නේ කියලා බැලුවොත් අද දෙකින්ම තමයි ආගස්සය ගන්නේ තමන්ගේ ඉරියව්වේ තමන්ගේ කයි දක්ම දිනකොට තමන්ගේ කයට හිත තියාගෙන දක්ම දින්න පුළුවන්ද නානකොට අතීත අනාගත නෙවෙයි අනුන්ගේ දේවල් නෙවෙයි තමන්ගේ කයේ හිත තියාගෙන නාන්න පුළුවන්ද කෑම කනකොට නාන ආප්‍රක විදියට ඇහ කන දිව නාසය ඇවිස්සෙන බව හැබෑව වැඩි වේලාවක් වෙන්දට වැඩිය අරුමුණේ සත්‍ය තියාගෙන වැඩ කරන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒක දිනුකරනද මේ ගැන හදාරපු එකෙනෙක් පොතක ලියනවා කය තියෙන්නේ නිවන් දැකලා හිත කයේ ඉන ඔබ නිවන් දැකලා කය නිවේ නැහැ හිත තියෙන්නේ අතීත නාගත ඉන වෙන කෙනෙක් ගැන ඉන ඉතින් ඒ කාලේ නිකන් නාස්තිච්ච කාලයක් විතර ගණන් ගන්න ඒක ඒ නිසා මතක තියාගන්න අපිට ලැබිලා තියෙන manussත්ව ප්‍රතිලාභේ මේ කය විශාල පෙරපිනක ආනිසංසයක් ඊට පස්සේ හම්බෙච්ච එකක් තමයි මේ වට වෙලා ඉන්නේ
දැන් අපි වට වෙච්ච කට්ටියගේ දේවල් ඉෂ්ට කරන මේ කයට ඕනේ දේ කරන්නේ. ඒ කියන්නේ කයට වෛර කරපො. මොනිද අර මිසක පන්සල් කිවිලායිදී උඹට කියා බෞද්ධ නොවෙන අය. ඉතින් මම කතා දේශනය කරන ගමන් කිව්වා භාවනා කරනකොට තේරෙයි අපි වර්තමාන මොහොත කොච්චර වෛර කරනවද කියලා තේරෙයි කියලා. වෙනත් තිබ්බත් හිතේ ඉඳ කැමති නැහැ. අතීතයක දුන අනාගතයක දුන අරය ගැන හිතනවා මෙයා ගැන හිතනවා ඒකල්ල ඒකට නිදහස කරමු දෙන්න. උස්සගෙන ඇවිල්ලා කරඬු උඩක් තිබ්බා වගේ නැත සිංහාසනේ උඩ තිබ්බත් කැමති නැහැ. ඒකට සිංහල අම්ම කෙනෙක් කිව්වා ඒ ස්වාමීන් වහන්සේ මේ අපි තමන්ගේ කයිට වෛර කරනවා කියලා කියන්නේ. මම පොඩක් කරලා බලන්න කිව්වා. එහෙම කරනවා නම් හිතට කියන්නේ මේ කයත් එක්ක හිටපන් කියලා. දැන් පේන කොච්චර අමාරු මේ හිත පයින්නද. ඒක අමාරුකමට දෙන නැත්නම් මේ වගේ විචිප්ත වෙලා බය වෙලා බෑ කියන කෙනෙකුට දෙන සාධනීය උත්තරේ තමයි නැත්නම් ධෛර්යවත් කරන තියෙන දේ තමයි අපි අවුරුදු 6 වෙනකන් ඉඳලා තියෙන කයි. අවුරුදු 6න් පස්සේ මේ ස්නායු පද්ධතිය හැදිච්ච ගමන් අපි පිටපැන්න. ඊටපස්සේ ක්‍රීඩා දාසකේ වර්ණ දාසකේ නෑ මන්ද දාසකේ ක්‍රීඩා දාසකේ වර්ණ දාසකේ බල දාසකේ වශයෙන් එක එක පිස්සු කෙල 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 යනවා. පළවෙනි අවුරුදු 6ම එಂಚා බොඩි එකේ දියා බලන එක කාටත් මේ ආතතිය අඩු කරවන සුළු. එතන නැති එකක් නෙමෙයි මේ කතා කරන්නේ. අපි මේ අතරමැදි හැලිලා තියෙන අපේ අහිංසකම. අතරමැදි හැලලා තියෙන අපේ මේ එකයි එකවරකට කරන්න කියන දේ නැතුව දැන් අපි মালටි ටාස්කින් වලට ගිහිල්ලා තියෙනවා. ඒක ඊට පස්සේ ටෙන්ෂන් නැතුණ කියලා, ෆ්‍රස්ට්‍රේෂන් නැතුණ කියලා, කැන්සර් එකක් කියලා, ඒජ් කියලා. ඉතින් ඊට පස්සේ හම්බ කරපු සීරම ඉවරයි. අවුරුදු 55කට හම්බ කරනවා. 55කට මහාරාජික ලෙඩක් එනවා. අර හම්බ කරපටි ඔක්කොම දීලා නිකන් අපරාදේ මැරෙනකොට මට පුතෝලිකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. ඒක මේ රටවල බොහෝ ප්‍රසිද්ධ උත්සවයක්. දැන් පළවෙනි පටන් අරගත්තා. ඉතින් ලංකාව වගේ ඉඳලා ඇවිල්ලා බැලුවට පස්සෙත් ඇවිල්ලා අනේක හරි වටිනවා මෙහෙම රටකට. මේ කෝලම් ටික බලලා. මේකත් ලෝකයක් දහරමානිස් කියලා හිතෙනවා බලන්න ඉන්නකොට. අම්මා. මේ මෙලිට හදා ගන්න රටක් නැතිලා. මෙච්චර මේ නොමිලියම් වෙන සතිය කිසිම කෙනෙකුට වලක් කරන්න බැරි සතිය. කිසිම කෙනෙකුට පෙන්වන්න ඕනේ නැති සතිය මෙච්චර තීටි මේ දෙයක් හදාගන්න කොච්චර නටනවාද කිය. කොච්චර තමන්ගේ වෛර කරනවා කියලා ශරීරේ. කොච්චරක් තමට නපුරු දේවල් කනවාද කිය. කොච්චරක් අපිට අසත්පුරුෂය ඇසුරු කරනවාද කිය. කොච්චරක් මහ පොළොවෙන් ඈත් වෙලා අපි පරිසරයෙන් ඈත් වෙලා ජීවත් වෙනවාද කියලා බැලුවොත් සිතුට තමයි අපිට ඒක අහව ඇතිකරන්න කිසිම වෙහෙසක් නැහැ. කොච්චර කෙලිසිලා තිබුණත් never too late. දැන් බැලුවොත් අපව වෙන්න පුළුවන්. මොකද ඒක අපිට හම්බෙලා තියෙන මේ ජන්ම දායාදය. කටිමත් වෙන්න පුළුවන් එක ලොක් කන කාටවත් බෑ. ඒ නිසා දැනුවත්කම ඇති කරගන්න. දැනුවත්කම ඇති කරගත්තට හරියන්නේ නැහැ. උත්සාහ කරලා කරලා ක්‍රමසාවිදි හොයාගෙන අපි මේ හරියට බයිසිකල් එකක් පදින්න පුරුදු වෙනවා. මේ පෙරින් නැතුව වැටෙන්නේ නැතුව බැලන්ස් කරගෙන මේක යන්න හදාගත්තට පස්සේ තේරෙනවා හදාගන්න ගියාට පස්සේ ඉබේම බයිසිකල් එකට පුස් බයිසිකල් එකට වේගය කියන එකක් එනවා. වේගය ආවට පස්සේ බැලන්ස් එක නිකන් වෙනවා. අඩු වේගෙන් යන්න පටන් ගන්න වෙලාව තමයි මේක අමාරු. ඒක අපි මේ වගේ තැනකට ඇවිල්ලා මේ වගේ පිරිසක් එකතු වෙලා දින සමාදන් වෙලා මේ කරන්නේ පුළුවන් තරම් අර පුෂ් බයිසිකල් එකක් කාගවත් දුවක් නැතුව උදව්වක් නැතුව බැලන්ස් කරන්න යන්න පුළුවන්ද කියලා හදන දේ. ඉතින් ඒක මහා ලොකු ටෙක්නිකල් සයන්ටිෆික් වැඩක් කරනවට වැඩිය නිකන් කලාවක් කරගන්න. නිකන් විනෝදාංශයක් කරගන්න. මට කොච්චර වෙලා හෙල්ලෙන්නේ නැතුව එක තැනක ඉන්න පුළුවන්ද? මට කිසිම වැදගත්කමක් නැති ගමනක් එහාට මෙහාට යන්න පුළුවන්ද? වැදගත්කමක් ඇති දක්ම තිනකොට බත් කරනකොට වෙන වැඩ දාගන්න නැතුව ඒ දෙයට හිත දාන්න පුළුවන් කියලා බැලුවොත් ඒ අපේ හැසිරීම අනික් භාවනා කරන අයගේ tempatuට හේතුවයි. එහෙම නැතුව අපි වැඩ කරන ගමන් අනිත් අයත් මේකට පටලවාගෙන කතා බහ කරගෙන යන්න ගත්තොත් තමන්ගේ චිත ඇවිසෙන අනිත් චිත ඇවිසෙන. ඉතින් ෂා මේ උපදෙස් ටික වාර්තා වෙච්චා තියෙනවා. මතක කරනකොට මට පේනවා මම අවුරුදු 10කට ඉස්සර කියපු දේවල් නෙමෙයි දැන් කියන්නේ. මේක කතා කරන්න පටන් ගත්තොත් තවත් වෙනස් වෙයි. මොකද එන්නේ දිවවා ගොනු වීමක් වෙනවා. නමුත් මම අදහස් කරන්නේ මම මේ පැය භාගෙට වැඩි වෙලාවක් කතා කරපු ටික ඔක්කොම ඔක්කොටම 100%ක් ඔයගොල්ලන්ට තේරෙයි. ඔක්කොම මතක හිටියේ කිසිම වැරද්දක් නෝ කරයි කියලා. මම ඉල්ලා හිටිනවා
දවසක් විතර දෙකක් විතර ගියාම සාමාන්‍ය අපි අර පටිගත කරලා තියෙන තොරතුරු අහන්න සලසන්න, ඇහින්න සලසන්න. ඒකෝට මේක නැවත මතක් කරලා තමන්ගේ අත්දැකීමුත් එක්ක ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේම දැන් අර සතිපාතල වැඩ පිළිවෙල නිසා අපි දැන් මේ එක එක දේවල් වලට පුංචි පුංචි වීඩියෝ පටි හදලා තියෙනවා. කොහොමද සක්මන් කරන්න, කොහොමද පරියන්කේ ඉන්නේ, කොහොමද ඉදිරියට වැඩ කරන කියලා තිය අවස්ථාව ලැබුණොත් අපි ටිකක් කරමු. ඉතින් ඒ ප්‍රමාණයෙන් තමයි මේ බලාපොරොත්තු වෙච්ච මේ හඳුන්වා දීම කමටහන් දීමේ කටයුතු දෙන්න නිමාවටපත් කරනවා. අපි මේක සීල දිනාටම සතුටක් වැඩමුළුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සීල දිනාටම තෙරුවන් සරණයි.